ඔබට සරිලන සැපියුම නැහැ කියලා ලොකු ලුණු පිට රටින් ආනයනය කරනවා. අපේ රටේ ගොවීන් ලුණු වගා කරලා මිලක් නැතිව ලත වෙනවා. කවුරුත් බලන්නේ කීයක් හරි අඩුවෙන් ලුණු මිල දී ගන්න. මේ නිසා ලාභේ බලලා දේශීය ලොකු ලුණු ඔහේ කුණු වෙද්දි ගොඩක් වෙළඳුන් ආනයනය කරපු ලොකු ලුණු මිල දීගෙන ලාභයක් තියාගෙන අලෙවි කරනවා. කොහොම වුණත් අවසානයේදී අපේ රටේ ලොකු ලුණු ගොවියට අත්වන ඉරණම සෝචනීයයි. මේ ගොවිතැන් කරලා ආයලා පොහොරක් නැතුව මේක හදාගත්තක දැන් මේකට මිලකුත් නැහැ. ඒතර මිල පැත්තෙන් අපිට එහෙම වදිනවා. පොහොර පැත්තෙන් එහෙම වදිනවා ඈ. පොහොර නැත්තම් ආයේ ජීවිතේ මම ලුණු වගා කරන්නේ නැහැ. මිල කරගන්න විදිහක් නැතුව තමයි මේ ගෙවල් වල තියාගෙන ඉන්නේ. ඔබතුමාලට කියන්නේ මේක මොකක් හරි විසඳුමක් දෙන්න කියලා. අලි ගණ වරන්තර අපි ගොවිතැන් කරන්නේ. මේ ගැන හොයන්න එක පාලකෙක්වත් නැහැ. එකෙක්වත් නැහැ මේව ගැන කතා කරන්න. මුංගේ සාක්කුව වලට කොමිෂන් එක එනවා නම් මුංගේ සාක්කුව වලට ජරාව එනවා නම් උන් ඒ වෙනුවෙන් අහිංසක ජනතාව තලලා පෙළලා පාගලා දාලා උන්ගේ බඩකට වඩා ගන්න බලනවා මිසක් අහිංසක ගොවි ජනතාව ගැන බලන්න කිසිම එකෙක් නැහැ. ඉතින් මේගොල්ලෝ බලයට පත් වුනේ සිය රටේ සිරි සැපදේ කියලා මේ රටේ අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය මේ රටේම නිෂ්පාදනය කරගන්නවා. සිය රටේ සිරි සැපදේ නම් මේ ගොවියන්ගේ සාධාරණ ඉෂ්ට කරා. මේගොල්ලොන්ට වෙන ඌමනාවක් තියනවා කියලා දැන් අපට සැකයක් තියෙනවා. අපිට තියෙන සැකය තමයි මේ රටේ පාලකයෝ මේ රටේ කෘෂිකර්මාන්තය ඉදිරියට සිටින ගොවි ජනතාව සිය නිෂ්පාදනය අයින් කරලා බහු ජාතික සමාගම් වලට මේ ඉඩකඩම් දීමට පෙරදරන්නේ කියලා දැන් අපට සැකයක් තියෙනවා. පොහොර නැති නිසා මොරවක ප්‍රදේශයේ තේවගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කියලා ප්‍රදේශයේ තේවගාකරුවන් විරෝධතාවයක නිරත වුණා. ඉන්දියාවේ ඕනෑපාකම් වලට මේ විදියට තේවගාව විනාශ වෙන්න ඉඩ දීලා ඉන්දියාවේ තේ අපේ තේවලට මිශ්‍ර කර විකුණන ජාවාරමකට මේ අරාදින්නේ කියලයි විරෝධතාකරුවන් පවසන්නේ. මේ අතර කාලයක් අපේ රටවටේ කැරකි කැරකි ගොඩ බාන්න මාන බලමින් හිටපු හිපෝ ස්පිරිට් නෞකාව මේ වන විට අපේ මුහුදු සීමාවෙන් ඉවතට ගොස් තිබෙනවා. මෙම නෞකාවේ අඩංගු චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා අඩංගු බවට අවස්ථා දෙකකදීම තහවුරු වුණා. චීන අසූචි නැව ලංකාවෙන් සිංගප්පූරුව බලා ගමන් කරමින් ඉන්නවා කියන තමයි දැනට දැනගන්න තියෙන වාර්තා අනුව සටහන් වෙන්නේ. මේ සමාගම දැන් සූදානම් වෙනවා මේ පිළිබඳව බේරුම් කරණය කියන කාරණාවට, ඒ කියන්නේ ආබිට්‍රේෂන් වලට සිංගප්පූරුවට යන්න. මේ බේරුම් කරණයට ගිහිල්ලා අති විශාල වන්දි මුදල් ප්‍රමාණයක් මේ නැවේ සඳහා ගෙවිය යුතු ගාස්තු දවස් 70ක් විතර ලංකාවට කැරකි කැරකි හිටපු නැව් ගාස්තුව මේ ඩැමරේජස් මේ සියලු වන්දි ලබා ගැනීම තමයි මේගොල්ලන්ගේ අරමුණ වෙලා තියෙන්නේ. රට ඩොලර් වලින් නැති වෙලා රටේ ගොවිතැන විනාශ කර රටේ ආහාර සුරක්ෂිතතාවය විනාශ කරා. දැන් ඩොලර් රැක ගන්න රසායනික පොහොර තහනම ගෙනල්ලා ඩොලර් අතිමහත් ප්‍රමාණයක් පිට රටට දෙන්න තමයි සූදානම් වෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.